අයුබෝවන්! ඔබට සුබ දවසක් වේවා. ඉතින් අියද මේ වීඩෝතුරින් කතාකිරීමට බලාපොරොත්තු වන්නේ කේන්ද්‍රස්ථාන හතරම පාලු කරමින් විශ්ව බලවතාවන ගුරු වක්‍රවීම පෙළිබඳව. ඉතින් ඔබ තවමා තබගේ YouTubeපෂනල සබස්ක්‍රයිබ් ක ැතිනම් දැන්ම සස්ක්‍රයිඩ් කරන්න. අපගේ විඩියෝ ලදසනින් දැන ගනිීම සඳහා බෙල්ලයිකනේද ක්‍රියත්මක කරන්න. ඉතින් ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහය රැසට සැලකෙන බ්‍රහස්පතිනහොත් ගොඩුග්‍රාය වසර දුල්හකට පසුව දෙදහස් විසි දෙක අප්‍රේ දහතුන්වනිදින විශ්ව කන්ද්‍රයේ දොළොස්සන්නවන මීන රශියයට සැපත් වුණා. ඉතින් එදින සිට දින එක්සේ හතක් මීනි රාශ්යේ ගමන් කරමින් දෙදහස් විසි දෙක ජෝලි තිස්වැනි ශනිදිනමනි රාශයේ අංශක ද හත්තර කලා තිස්තුනේදී ශනිිට්‍ය අයත් තු්‍රප පුடுුපනැ එකතේ සිවුවනි පාදයට නොවම්බර් විසි පස්මනදා දක්වා අපසු ගමන් කිරීමට எனම් භක්ටවීමට සැරසීමට නීමිතයි ඉතින් නැකත්වලල්ලේ විසි හයවැනි නැකතවන මෙම නැකත காලவர்ණ பொල්லிங்க සිවපා அෞදධව முොක ආකාශභූත තරු දෙකකින් යුක්තනකතක් වෙනවා ඉතින් මේ නැකතෙහි සිව්වැනිපාදය කු්ජට හිමිවන අතර එය රක්තවරණ කිපෙනසුළු බවක් පෙන්නුම් කරනවා. කුම්බලක්න ලංකා කේන්්්‍රේ දෙවැන්නේද ගුරු වක්්‍රවිම පිළිබඳව සලකා බැලි මෙද මෙයද එතරම් යහපත් බවක් ඇතිවේයි සිතිය නොහැකි. ඉතින් දෙවැන්න ධනස්ථානය ලෙසද සැලකෙනවා. ගුරුද ධනකාරක ග්‍රහයෙක් වෙනවා. එවැනි ග්‍රහයෙකෝ වක්්‍රවීම, රටට විධාකාර ලෙසට බාලපෑම් ඇති කිරීමට පුළුවන්. ඉතින් ලෝකායන කේන්ද්‍රයේ මේ දොළොස්වැන්නේ යෙතිෙනවා. කුම්ඹලක්න ලංකා කේන්ද්‍රයේ ඒවදමිට වක්්‍රව දොළොස්වැන්නේ පසුවෙනවා. ඉතින් දෙවැන්නේ ගුරුද තුන්වැන්නේ කුජරාහු ද පස්වැන්නේ කිවිද හයවැන්නේ රවි චන්ද්‍රබුදද. නවවැන්නේ කේතුද ගමන් කරනවා. එන් ්‍රස්ථාන හතරපාලුවට යමින් මේ සිදුවෙනවා. ඉතින්නේ නිසා රටේ සීලුම ශේස්ත්‍රවලට මේක බලපාන්න පුළුවන්. ගුරු නීතියටත් කාරක බැවි ීති ශේෂත්‍රයේ විධ ගැටලු ඇතිවී හැකි අතර ඒ ඒෂත්‍රයේ ප්‍රධාන පුටුවල වෙනස්කම්ද පෙන්නුම් කරනවා. ඉතින් ඒ වගේම තමයි ගුරුගේ වක්්‍ර චලිතය ප්‍රධාන නායක කාරකාදීන්ටද තඳින්ම බලපානු ලබනවා. ඉතින් සමහර අයට තනතුරු අහිමිවීම් ද පෙන්නුම් කරනවා. නීතරීති විවස්ථා බදු අයකිරීම් මුදල් වාණජ කටයුතු තැන්පත් ධනය ආගම ගුරුවරමෙන්ම பக் விවිத ஆகம் වෙනුවன் குුருக வக்්‍රவம பலපானபவ வெண்ணும் කරணවා. இති ප්‍රகட்ட හිமி நமக்கගේ அப்பவத்தීමத வெண்ணும் කரணவா. லங்காகேன்றே பாதக்க சிக்குரு மம අවස්ථவே பஸ்வனே எதමன் பாசல்லமுண்ட யம் ලෙசකின் பாාதா எல்ல வேහැකි බව கொஜ ராஹோ, යුඩේනස් තුන්වන්නේේ ගමන් කරමින් දුරකத்தන තැපල් සන්නිවේදනමාධ්‍ය ආයතනවරට පීඩනය දෙන බවක් පෙන්ண்ணුම් කරනවා. ඉතින් පාර්ලිමේන්තුෝ තුළ සමගේට බාද ඇතිකරේ ඇතිකරන மூල්ලර්බුදමෙන්ම රටේ පවතින ජනතා පීඩනය නිසා තරුණපරපුර රටහැරෑම වැඩිවී හැකි වෙනවා. ඉතින් කුම්ඹ ලග්න ලංකා කේන්ද්‍රයේ දසවැන්න නියෝජනය වන කුජ ඉන් හයවැන්නේ රාහු සමග සිටීමද ව්‍යකෝල බව පෙන්වනවා. සතුරු කුජරාහු සමග ස්‍යෝගව අරගල නිර්මාණය තවදුරටත් තිවුර කිරීමට පුළුවන්. ඉතින් මේ සියලු කරුණු අනුව පැෙනී යන්නේ විදෙශසාධාර ණය ලබා ගැනීමටද තවදුරටත් පමවිය හැකි බවයි. செனசறுத එவනවිිට වක්ட චலிතே තුළ අපசுகමන් කරනිසා மহাජනතාව තුළ බලා பொොருතු சුன்மනතர රජයට අප්‍රසාදය පල කිරීම සිது වෙනවා. ඉතින් රජටම හජජනතාවට අස්සසිල්ලක් දීමට අබහොසත්විමනිසා පාර්ලිමේන්තුව තුළද விවිධවාදවිවාද මත්වහැකි. විහාර ආරම පන්සල් ඇසුරු කරමින් ආගමදාමට මුල් තැන දෙමින් සියලු සත්‍යයාන්ට මෙற்பඩා ආශ්ීවාධ කරමින් නිවසීමෙන් කටහිතු කිරීමට පොදු ජනතාව පෙළඹීම වඩාතිෝග වෙනු ඇත. ඉතින් මෙන්න මේ විඩියේ බාලපෑම් තමයි අපටත් අපගේ රට්ටරත් ගොරු වක්‍රවීමෙන් සිදුවන්නේ.